Hi guys, සාදරයෙන් පිළිගන්නවා යස ඉසුරු YouTube channel එකට අදත් ඔයාලා හැමෝම. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සූටින් මාටින් කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය මාධ්‍ය ආයතනික විකාශනය වෙන සුපිරි කාටුන් එකක්. ඉතින් මේක ඉන්දියාවේ පව මොටු පත්ලු කියන නමින් විකාශනය වෙනවා. ඉතින් අපි හැමෝම දන්න අපි ගොඩක් ආසගෙන කාටුන් එකක් තමයි මේ සූටින් මාටින් කියන්නේ. ඉතින් මම අද ගෙනලා තියෙන්නේ මේ සූටින් මාටින් කියන ගේම් එක ආදේශ කරගෙන හදපු සුපිරි ගේම් එකක් ගැන. ඉතින් මේක කා ගේම් එකක්. එහෙම නැත්නම් අපිට කාර් රේසින් ගේම් එකක් කියන්නත් පුළුවන්. ඉතින් මේකේ ඇත්තටම සූටින් මාටින් මේ කාර් එක පද වෙනවා. ඒ වගේම මේගොල්ලෝ හින්දි වලින් ඒ මොටු පත්ලු එකට අදාළ දේවල් කියනවා. ඉතින් මේ වගේ සුපිරිම ගේම් එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි මේ ගේම් එක ප්ලේ කරලා මේකේ තියෙන සුවිශේෂී දේවල් මොනවද, සූටින් මාටින් කාටුන් එකත් එක්ක තියෙන සමානකම් මොනවද වගේම මේකේ තියෙන තවත් සුවිශේෂීතා හැම දෙයක් ගැනම කතා කරමු. ඉතින් මම වීඩියෝ එකට යන කලින් මතක් කරන්නම් මේ වගේ ගේමින් සහ ටෙක්නොලොජි වලට අදාළ සුපිරි වීඩියෝ හැමදාම බලන්න යසිසුරු YouTube channel එක subscribe කරලා ඒක අපතෙන් තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. තමයි ගේම් එකේ හෝම් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක වල පේනද ප්ලේ කියන බටන් එක තියෙනවා. ඒ වගේම පහලින් සෙටින්ග්ස් සහ රේටින් කියන බටන්ස් කීපයකත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ හෝම් එකේ අපිට බලා ගන්න පුළුවන් සූටින් මාටින් කාටුන් එකේ තියෙන අර විලේජ් එකේ එන්ට්‍රන්ස් එක. ඒ වගේම සූටින් මාටින් එකේ ඉන්න කැරක්ටර්ස් ඔක්කොම මේ රතු පාට කාර් එකේ ඉන්නවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ ටික තමයි මේකේ හෝම් එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් දැන් අපි මේකේ තියෙන මේ ප්ලේ කියන බටන් එක කරමු. ඉතින් මේකේ තියෙන මේ ප්ලේ කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට මේ විදිහට මූඩ් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඩේ මූඩ් හෝ නයිට් මූඩ්. ඉතින් දැන් අපි 5 මිනිත්තුම මේක ප්ලේ කරන හින්දා ඩේ මූඩ් දාගමු. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපිට ඕනම vehicle එකක් මේක select කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ලස්සන ගොඩක් vehicle තියෙනවා. ඒවා buy කරන්න තියෙන්නේ. ඒ වගේම සූටින් මාටින් දෙන්න මේ හැම කාර් එකේම වාඩි වෙලා ඉන්නවා. මාටින් තමයි drive කරන්නේ. ඉතින් අපිට මේක තමයි ෆ්‍රී දීලා තියෙන ලස්සන දම්පාට වාහනේ. ඔන්න දැන් අපි ඒකෙන් තමයි ප්ලේ කරන්න යන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ ලස්සනට අපිට පාර බලා ගන්න පුළුවන් අර සූටින් මාටින්ගේ ග්‍රැෆික්ස් විදිහටම ඒ විලේජ් එක. ඉතින් ඔයාලට පේනවා ඇති දම්පාට කාර්ගේ සූටින් මාටින් ඉන්න අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට සෙටින්ග්ස් වලින් ස්ටීරින් වීල් දාගන්නත් පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ වම් පැත්තෙන් අපිට මේ විදිහට ඇරෝ කීස් වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ දකුණු පැත්තේ අපිට බලා ගන්න පුළුවන් බ්‍රේක් බටන් එක සහ ඇක්සලරේටින් බටන් එක. ඉතින් බ්‍රේක් බටන් එකම ක්ලික් කරාම අපිට මේක රිවර්ස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට පේන ඇති මේ පැත්තේ හෝන් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේකට normal car horn එකක් තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේන ඇති මේ දැන් අපි ගත්ත රතු පාට ඒවා. ඒකෙන් අපිට මේ energy එක මේ විදිහට හම්බ වෙනවා. ඒ වගේම මේ පාර දෙපැත්තේ තියෙන coins වලින් අපිට coins එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ coins වලින් තමයි අපි අලුතින් වාහන purchase කරන්න ඕන. ඉතින් මේ ටික තමයි මේකේ control වල තියෙන්නේ. ඒ වගේම අපි මේක කිසිම වාහනයක හප්පන්න නැතුව තමයි යන්න ඕන. අපි මොකක් හරි වාහනයක හැප්පුවොතින් අපි අවුට් වෙනවා. ඒ කියන්නේ මේකේ වාහනයක හැප්පුවොත් තමයි අපි ෆේල් වෙන්නේ. ඒ වගේම මේක ටිකක් වේගෙන් යන පටන් ගත්තම මේකේ ස්පීඩ් එක අපිට මේ තීරු දෙක යටින් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ ගේම් එක ප්ලේ කරලා බලමු. ඉතින් ඔයාලට ඇහෙන්නේදී ඒ වගේ මේකේ ගේම් එක ඕවර් වෙනකොට එහෙම නැත්නම් අපිට වේගෙන් යද්දී මේ විදිහට අර මෝටු පත්ලු එකේ හින්දි වලින් කියන ඒ කාටුන් එකේ කට්ටි කියන වචනත් මේකේ තියෙනවා. ඉතින් මේ විදිහට ගේම් එක අපි අවුට් වුණාට පස්සේ ගේම් ඕවර් කියලා ඔයාලට මේ පේන වගේ එකක් වැටලා ඒකේ අපේ කොයින්ස් ගානයි ඔක්කොම දේවල් පෙන්වනවා. ඉතින් අපි මේ හෝම් බටන් එක දැන් ක්ලික් කරමු. ඉතින් මම ඔයාලට කලින් පෙන්නෝනේ මේකේ නයිට් මූඩ් එකක් තියෙනවා කියලා. ඉතින් දැන් අපි මේකේ නයිට් මූඩ් එකේ ප්ලේ කරලා බලමු කොහොමද ඒක තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති නයිට් මූඩ් එකේ ඇත්තටම රෑ විදිහට තියෙනවා. ඒ වගේම අපේ කාර් එකේ ලස්සනට ලයිට් පත් වෙලා තියෙනවාත් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ නයිට් මූඩ් එකේ ටිකක් ප්ලේ කරලා බලමු. कभी हार नहीं होती।
कभी हार नहीं होती। ඉතින් දැන් මම ඔයාලට පෙන්වන්න මේකේ settings වල මොනවද තියෙන්නේ කියලා. මෙතනින් අපිට options keypad tilt තියෙනවා. මෙතනින් music on off කරන්න පුළුවන්. ඉතින් ඔයාලා Sutin Matin එකේ කැමතිම චරිතය මොකද්ද? මම නම් කැමතිම චරිතය තමයි inspector Lucky. inspector Lucky වැඩි තිබ්බම් පොල් වැටෙන එක එයා හැම වෙලේම අපේ අම්මා කියන එක. ඒක නම් සුපිරිම fun character එකක් තමයි. ඉතින් ඔයාලා කැමතිම Sutin Matin character කවුද? මට comments වල කියන්නකෝ. ඉතින් එහෙනම් අපි තවදුරටත් මේක play කරලා බලමු. ඉතින් මම ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මේකේ ඔයාලා දකින්න නැති තාරවලවල් තියෙනවා. ඒ තාරවල් වලට අපි මේ විදිහට ආවොත් මෙන්න මේ විදිහට list වෙලා යනවා. එතකොට අපි out වෙන්න තියෙන හැකියාව වැඩි. අද මේ වීඩියෝ එක ඔයගොල්ලෝ අපි හැමෝම බලපු Sutin Matin කාටුන් එක ගැන හදපු කාඩ් ගේම් එක ගැන දැනගන්නද කියලා. ඉතින් මම මේක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. Play Store එකෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ විදියට Sutin Matin කාටුන් එක ගැන හදපු ගේම් එක ගැන ගොඩක් අය දන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක පුළුවන් තරම් හැමෝටම ෂෙයා කරන්න. මේ වගේ සුපිරි වීඩියෝස් හැමදාම බලන්න Yasa Isuru YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේක පැත්තේ තියෙන bell icon එක click කරලා එන all කියන option එක click කරොත් මම අලුතේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම notification එකක් ගෙන ගන්න පුළුවන්. ඒ වගේම Titanic සහ අනික් නෞකා පිළිබඳව මම නෞකා සේසරි කියලා YouTube channel එකක් හදලා තියෙනවා. ඒකෙන් videos ගේනවා. ඉතින් ඔයාලා Titanic නමට කැමති කෙනෙක් නම් එහෙම නැත්නම් නෞකා වලට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ YouTube channel එකේ link එක දැන් ඔයාලට උඩින් card එකක් විදිහට පේනවා. ඉතින් ඒක click කරලා ඔයාලට ඒක subscribe කරන්න පුළුවන්. ඔයාලගේ දකුණු පැත්තෙන් පේන ප්ලේලිස්ට් එක ක්ලික් කරලා මම කරපු හැම ගේමින් වීඩියෝ එකක්ම බලන්න පුළුවන්. ඒ වගේම වම් පැත්තෙන් තියෙන වීඩියෝ එක ක්ලික් කරලා මම කරපු තවත් සුපිරි වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඒ වගේම මැද පේන channel logo එක ක්ලික් කරොත් channel එක subscribe කරන්නත් පුළුවන්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු. ඔයාලට සුබ දවසක්.